පුංචි මහත්තයා අන්නා කතා කළේ සාවධානවය මං අහන් ඉන්නේ අන්නා ලක්කේ ප්‍රශ්න විසඳන්න ඕන ඔහොම නෙමෙයි නේද තවත් ප්‍රශ්න ඇති කරගෙන විමුක්තිරි අම පැවසී යුත්තේ මෘදුවේ ඔහු අන් බොහෝ පිරිමින්ට වඩා වෙනස් සංවේදී තරුණයෙකි විමුක්ති බොහෝ වේලා යනතුරු කතා කළේ නැත විශේෂයෙන් පුංචි මහත්තයා ගෑනු සම්බන්ධයෙන් එයාලා එක්ක ප්‍රශ්න විසඳන එක හිතන තරම් ලේසි නෑ ඉතන ගෑනු දෙන්නෙක් ඉන්නවා අනික වර්ෂ බිම් බලාගෙන උන්නයි ඔහුට කවුරු හෝ මේ පාඩම් කියා දී යුතුය පුංචි මහත්තයාගේ මංජුලා බේබිගේ කසාදි රෙජිස්ටර් කළා ඒක හැමෝම දන්නවා තීරණයක් ගත්තා සමහර දේවල් හරියන්න කල් යනවා අන්නක්ක මට මොනවද කියන්නේ ප්‍රශ්න ඉවරුනාම කියන්න තියෙන දේවල් හැමම කියන්න එපා පුංචි මහත්තයා අද ඉන්න තාත්තේ මට හොඳටම තේරෙනවා මට විතරක් නෙමෙයි ධනේට මේ කෙල්ලට සක්විති මහත්තයාට මේ දනෝනට හොඳට තේරෙනවා ඒත් කාටවත් මොනවත් කරන්න බෑ පුළුවන් ඒත් පරිස්සමෙන් ඔහු සෑහෙන වෙලාවක් කුරැල්ල මුහුදු තීරයේ දෙස බලාගත්තනම උන්නේ තීරණ ගතට පස්සේ ඇතිවෙන තත්ත්වෙට බයෙන් තීරණ නොගෙන ඉන්න බෑ අන්ලක්කේ ඔහුගේ කතාව හරිය මිනිස්සු බොහෝ විට බොහෝ තීරණ නොගන්නේ තීරණ ගත්තාට පසු ඇතිවෙන තත්ත්වෙට බියනේ ඒ තීරණගත් පසු ඇත්තරම සිතූ තරම් වියසනය සිදු නොවේ කවුද එන්නේ එහෙම කිව්වේ අන්ලක්ක මට එකක් කියන්න කියන්න පුංචි මහත්තයා මං තීනයක් ගන්න ඕන කියලාවත් ඔයා පිළිගන්නවද? ඔව් අසන්නේ ඕනි ප්‍රශ්නේ. ඒවා කඩේම් ප්‍රශ්නේ. බොහිට එවිට දියුතු පිළිතුරු පොල්ලෙන් ගැසුවාස්සේ පිළිතුරකි. ඔව් අන්නා පවා ඒ උත්තරේ දුන්නේ සෑහෙන වෙලාවක් ගෙන. එහෙනම් තීනයක් ගන්න ඕන අන්ලොක්කේ. මේ කොළ කඩ කඩා ඉන්න මට බෑ. කොළ කඩ කඩා ඉන්න ඕන නැහැ තමා. ඒත් ඇයි? කොලේ ඉරා ගන්න එපා. ඒකයි මං කියන්නේ. මේ හරි පරිස්සමෙන් යන්න ඕන වෙලාවක්. ඉන්පසු බොහෝ දුරක් යනත කිසිවෙක් කතා කළේ නැත. හුස්ම හිරවිය ගියසයක් ආරෂාට දැන්නේ. අයියේ, බෝධියට ගිහින්ම යන්නේද? යන්නංගේ. ඔය යන්නට සිතාගෙන ඉන්නේ කළුතර එදා ගිය හෝටලෙට බව ඈදනේ. අලංකාර පොල් රූපාවක් යට වූ නිදහස් පරිසරයේ ඔහුගේ අවතැන් වූ හිත එක්තැන් කරනවද? කළුතර බෝධිය අසල වාහනේ නැවතිනි. අන්ලත් වර්ෂාතින් බැස්සෝය. වර්ෂා බැස ඔහුගේ පැත්තේ දොර ඇරියාය. යන්, මම වත්තම් කරන් යන්නම්. ආපිකේ මලුවට පය ගහලා යම් විමුති සිවිලිදී මොහොතකට අමතක කර ඇගේ ලපටි උරපත වලට බර වූයේ ස්ක්‍රව එක එපාද බබා ඔව කීලිකරු වලින් එක්කන් යන්නට ඇයට හිත් නොදේ මං ස්ක්‍රව එක කියලා හිතන්නකෝ එහෙනම් මං උඹව බදා ගන්න ඕන සැබෑ නැත්තම් ඔහුට අමාරුය මෙහෙම දා ගන්න ඇය ඔහුගේ අතගෙන තම බඳවටා යවා ගත්තාය මේ දර්ශනයේ දස දනසිරි තන්ලවත් බලවන්නේ මුදු සිනාවද සමගනේ කෙල්ල පුංචි මහත්තයාට පැලෙන්න ලව් ඒකේ අසරණයි අන්ලාට කියවිනේ දනසිරි කිසිවක් කිවේ නැත හරි කොහොම වාඩියුමු අන්ලක්ක මල්ල රංගේ ඔහු බෝධිමලුවේ වාඩි කරවා ඇයද ඔහු අසලම වාඩි වුවයි චුට්ටක් ඉදර රිදුනා නේද ඇය ඇසුවයි මේ හරි ටිකක් ඇවිලුනා නංගේ ඉන්න මන් ටිකක් අත ගන්න වාෂා ඔහුගේ දනසිරි උඩින් ඕ කලවය හිමිහිට පිරිමැද්දායි සරම ටී-ෂර්ට් එකක් ඇඳවුන ඔහු වෙතින් දැන්නම් එන්නේ මුදු පින් පාටකේ. අනුනා මල් ගෙනවිත් දුන්නේ වාෂාටේ. වාෂා පිබිදු වූ නිලුම් මල් පොකුර ඔහු දෙසට පෑවාය. අත ගහන්න. අයියා කැමති ප්‍රශ්න මොන විදිහට විසඳනවද කියලා මන් දන්නේ නැහැ. ඒත් හොඳම විදිහට විසඳන්න කියලා හිතලා මේ ටික මම පූජා කරන්නම්. මේ මල් පූජා කරන අය ඔහු බලා වුණේ. ජීවිතේ ලතාවන්නම් මේ කුසමී ලතාවේ පිපි තිබිය යුතුමේ. නැතහොත් මේ ජීවිතයක් නොවේ. ජීවිතේ ගගන්නම් ගැලියුත්තේ ඇගේ දෙපියුරු අතරිනේ ජීවත්වන අය හිතෙන් එවිටේ අපි යම් ඒ පහත්ති හෝ වඩා ගන්නක් බඳුව නැගිටෙව්වේ විමුති කොතරම් තදින් ඇය බදාගත්තදයි කිහොත් ඇගේ පපුව ඇතුළාන්තේ ඒ ආදරණීය වැළඳ ගැනීමෙන් පිරී ගියේ බුදු සරණයි ඇය ඔහු ආහනේ අසුර මත වාඩි කරෝ එසේ කියයි හා බබා මේක දාන්න විමුති රුපියල් 1000 කෝලයක් ඇයත ලැබුවේ වශායගත්තේ ආශාවෙනි. ඒ දෙකට තුනට නමා ඒ පඳුර ලෙස දැමුවේ තුන් හිතින් ඔහුට හොදක් වේවා කියා පතාය. වාහන්ට අවසානට නැගුණේ වාශායි. ඒ වාහන්ට නගින්නට එන අයරු විමුති බලා වුණේ පැහැදිලි දැස්සනේ. ගැහණේ යනු නරබා ආත්මයේ සතුරක් විඳගත හැකි වස්සු අන්නම් තමයි සතුර ලැබී ඇගේ රූප සම්පත්තිය දැකීමෙනි. කඩුගම් මොය අසබඩෝ සුන්දර නිවාඩු නිකේතනයේ අද්දර වාහනේ නවතර විය. වාෂාට විමුක්තිටත් එකටම මෙන් මීට පෙර මේ හෝටලයට ආදිනිය සිහිවිය. වාෂාට සිහිවේ මේ දිනවල පොත්හලේ වේගින් අලවෙන ඔබේ පෙමින් නවකතාවේ තාරා කියන දෙයකි. වෙන වෙන දෙන්නෙක් ළඟ ගොඩක් මෙමරිස් තියෙන හොඳ නැහැ.
අවසානයේ මතක සියල්ලගේම බර ඉතිරිවන්නේ තම පපුවේ වශයි බව දැන උනාය. එහෙත් ඔහුට විරුද්ධ එකදු වචනයක් හෝ කියන්නට ඇයට දැන් බැරිය. තමා තිමුතී තතර මහදයා සිවිනෝබ වැත්තේ. ගෙම්මේ සිදුවු ටිකම ඇතියයි වශාර සිතුනේ. ලස්සන හෝටලයක් පුංචි මාත්‍යා. අන්ලා කී වාහනේ පිටිපස අස්සුනේ නැගිටිමිනි. මායි නංගී දවසක් මෙහි ඇවිත් ගියා අන්ලක්කේ. ඔහු කියද්දී අන්ලා වශා දෙස බැලුවේ තොල්පට සපාගෙන. මේකේ මට කිව්වේවත් නැහැ. අනෝජා ඇන්ටිලාගේ ගෙදර යන ගමන් ආවේ කෑම කන්න. වශා කිවි ලැජ්ජාවෙනේ. හරි හරි අපි මුකුත් කිව්වේ නෑනේ. කොහොම හරි ආවනේ. අන්ලා දනසිරිත් වාහනින් බැසපසු වාෂා වාහනින් බැස වාසල්ට ආවයි. තරහද විමුක්ති ඇසේ අහිංසක වේ. මොනාටද මේ ආවා කියලා කිව්වා කියලා? අන්ලක්කට කිව්වට කමක් නෑ. හැමෝටම ඕවා කියන්න එපා. අනිත් පාර වෙන ඒවා හිතන්නේ. ඔයා ගැන කවුරුවත් එහෙම හිතන්නේ නෑ. අපිට කියලා නිහිතන්නේ. කෝ එන්න. වාෂා ඕව අත්තම් කරගත්තායි. අමාරුනස් ක්ලචස් දෙකත් ගමු. මෙහෙම හොඳයි. එගේ බඳවට ඕනටත් වඩා සුරතේවා ගනමින් විමුක්ති කීවේ. වාෂාද ඇතුළාන්තෙන් ඕව එහෙම වත්තම් කරගෙන යන්නට ආශාවෙන් උන්නාය. මාත් පැත්තකින් අල්ලන්නද නංගි? ධනසිරි අසුයේ වාෂාව උදෙස බැලුවාය. මං කොහොම හරි මේකිට බර වෙලා ඇවිදින්න උත්සාහ ගන්නවා ධනේ අයියා. වාෂාට හීලිනේ. ජීවිතේ පුරාම ඔහුට එසේ වාරු විය හැකිද? එසේ වාරු වීමට හැකි නම් මේ ජීවිතේ මොහ වෙනුවෙන් කැප කරන්නට වාෂා සූදානම්. තේරුමක් නැති මේ නිස්සාර ජීවිතය ඔහුගේ උතුම් ජීවිතයක් වෙනුවෙන් කැප කරන්නට ලැබේනම්. හෝටලේ අභ්‍යන්තර රාත්‍රියට ඉදා සුන්දරය. මනාව කැපූ තනනිල්ල දිගට ලා කහපහගත් බිදිරි බබුළු දැල්ව ඇත. අතරෙන් පතරව අරලියා ගස්වල මන්දාලෝක හෙවණලි එමතර වැටි අපූර්ව සිතුමක් ඇඳ තිබුණේ. සියල්ල මැදියෝ ආලෝකමත් කළ නාන තටාකය සියල්ලටම වඩා සුන්දරය. අපට අර පූල් එක ළඟ අරලිය ගහ යට ටේබල් එකක් දාලා දෙන්න. විමුක්ති හෝටලේ සේවකයට කීවේ. ඔහු සූදානම් වන්නේ සෑහෙන වේලාවක් හෝටලේ ඉන්නට. අපි ආයේ කොනමට යන්නත් උනා අයියේ. වර්ෂා ඔහුට මතක් කළාය. ඇගේ බ්ලවුස් එක යටින් අත දමා නිරුවත් උදරයට ඇඟිලි තුඩු තද කර ඔහු සිනාසුනේ. නිස්කලංක ඉන්න වේලාවට ගින ගොඩවල් මතක් කරන්නේ පානංගි. ඇයි කට පියාගත්තාය. තරමක් සූපාසු කුෂන් පුටුවක් සේවකයා විමුක්ති වෙනුවෙන් ගෙනවිත් දුන්නේ. වර්ෂා ඔහුව හිඳුවා අවට බැලුවාය. තරමක් කලවර තිබූ අරලෑ හැවෙන හත්පස හෝටලේ නොපෙනෙන තරම්ය. වාෂා ඔහු සමීපෙම තිබූ සුදු ප්ලාස්ටික් පුටුවකට බර වුවාය. අපිට ඉස්සෙල්ලා හොඳ තේ ටිකක් ගේනවද? සැන්විචස් මොනා හරි එක. විමුක්ති ඇනුම් කරද්දී වාෂා බිම්බලාගෙන සිනාසුනායි. මොකද මු හිනා වෙන්නේ? ඇයි අද බොන්නේ නැද්ද? මං බබා දෙයියන්ගෙන් දෙයක් ඉල්ලුවා. ඒ දේ දෙනකල් මං මොනවත් කටේවත් තියන්නේ නැහැ. හැබැයි මං ඉල්ලපු දේ නොදුන්නොත්? වාෂා හිස එසෙව්වායි. නොදුන්නොත් මම මේ ලෝකේ තියෙන හැම ජහජරා වැඩක්ම කරනවා. ඇයට හීලෙනි. අපට ලැබෙන්න තියෙන දෙයක් මිසක් අයිය නොලැබෙන දෙයක් දෙන දෙයන්ටවත් බෑ. කෙනෙකුගේ ලෙඩෝ හදවතකට මෙසේ කීම හොඳ නැති බව වාෂා දැන උන්නාය. එහෙත් කිවේ යුතු වෙනත් දෙයක් නැත. පුංචි මහත්තයා අන්නත් දනසිරිත් කතා කළේ හිටගෙන. ඉඳගන අල්ලක්කේ. විමුති ඉදිරිපිට හරි හරියට ඉඳගන්නට අන්නා පැමිණුණාය. කමක් නෑ පුංචි මහත්තයා. අන්ලක්කර පිස්සුද බඩේ දරුවෙකුත් තියාගෙන හිටගෙන ඉන්නේ. ඉඳගෙන ඉන්න අමාරුයි පුංචි මහත්තයා. බඩ කොර වෙනවා. මෙහෙම හොඳයි. අන්න අරලිය ගසේ බඳට වරුවාය. මට හිතෙන දෙයක් මං පුංචි මහත්තයට කිව්වට තරහ නෑ නේද? මං අන්ලක්ක එක්ක කවදද තරහා වුනේ? හරි හරි මේකයි. මායි ධනේ අයියයි මේ හැම දෙයක්ම ටිකක් ඈතින් බලන් ඉන්න දෙන්නෙක් නේ. පුංචි මහත්තයා, වර්ෂණංගි, ලොකු මහත්තයා, ලොකු නෝනා, සක්විති මහත්තයා, මේද නෝනා, මේ ඔක්කොම නාට්‍ය ඉන්නේ. තා මංජුලා බේබිත් ඉන්නවා. එයා මේ නාට්‍ය නැත්තම් මේක හොඳට බලන් ඉන්න පුළුවන්. ඔහු හරහාට කීවේ. ඉන්නකෝ. හරි අන්ලක්කට හිතන දේ කියන්නකෝ. අපි අපේ හිතරඟව නේද පුංචි මහත්තයා ජීවිතේ තීරණ ගන්න ඕන. ඔව් අන්ලක්කේ. ප්‍රශ්න කියන ඒවා විසඳ ගන්න ඕන පිළිවෙලකට. මට ඒ පිළිවෙල කියලා දෙන්න. මම මේ මෝඩ ගෑණියෙක්. ඔස්ට්‍රේලියාවේ උපාධිගත පුංචි මහත්තයට මට කියලා දෙන්න තේරුමක් නැහැ. මට වඩා අන්ලක්කට ජීවිතේ තේරෙනවා. වර්ෂා මේ සියල්ල කරබාගෙන අසාගෙන උන්නාය. ඔහු කකුල අතගාද්දී ඇයට දුක සිතුනේ. කකුල අමාරුයි නේද? කැක්කුමයි කෙල්ලේ. මෙහෙම තියන්න. මං අත ගන්න. වාෂා විමුක්තිගේ කකුලගෙන තම කලවම් මත තබා ගත්තාය. ඇයගේ සිහින් සිනිඳු ඇඟිලි වලින් ඔහුගේ දකුණු පාදයේ පිරිමැද්දාය. විමුක්තිගේ ඇතුළායම තෙත්තිය. මේ ප්‍රශ්නේ විසඳෙද්දී පුංචි මහත්තයා තව එක ප්‍රශ්නයක් පැත්තකින් තියන්න ඕන. මට තේරෙන්නේ නෑ අන්ලක්කේ. මං කියලා දෙන්නම්. පුංචි මහත්තයාට ප්‍රශ්න දෙකක් තියෙනවා. මොකද්ද?
පළවෙනි ප්‍රශ්නේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න තියෙන අකමැත්ත. හරි. දෙවෙනි ප්‍රශ්නේ තවත් කෙනෙක් එක්ක ජීවත් වෙන්න තියෙන කැමැත්ත. වර්ෂාගේ ළය ඇවිලිනේ. ඒ ගිනි ගන්නට ගත්තේ ਉਹ ගැස්සීමෙන් තමා දැස බැලුණ නිසාය. ඇයිද ඊනේ මන් දිහා බලන්නේ? අනුලක්ක හරි. මන් දන්නවා මං හරි කියලා. ඕක තේරුම් ගන්න බැරි තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අනුලක්ක මට මොනවද කියන්නේ? ඔය ප්‍රශ්න දෙකටම එකපාර උත්තර හොයන්න යන්න එපා. මට තේරෙන්නේ නැහැ. පළවෙනි ප්‍රශ්නෙට උත්තර හොයාගෙන ඉන්න. දෙවෙනි ප්‍රශ්නේ ඊගාවට ගන්න. විමුති නිහඬව ඈත සාගරයේ දියම දැස බලාගෙන උන්නේ. අන්නා ටික වෙලාවක් යනතුරු කතා කළේ නැත. අන්ලක්ක කියන්නේ මම ප්‍රශ්න දෙකම පටලවාගෙන කියලාද? අනේ එහෙම කියනව නෙමෙයි. පුංචි මහත්තයා ඇත්තටම තාම පුංචි. කාටවත් ප්‍රශ්න කියනේවා පැටලෙනවා. හැඟීම් නැති මිනිස්සු නෙමෙයිනේ. වාෂා ඔහුගේ කලවයේ මෘදු ප්‍රතිමැද්දාය. පුංචි මහත්තයා අන්ලක්කේ කිලිම මං අහන්නම්කෝ. මංජුලා බේබි එක ජීවත් වෙන්නේ කිසිම අදහසක් පුංචි මහත්තයට නෑ නේද? විමුතිය ප්‍රශ්නේ තව තවත් අහවුරු කර තම හදවතෙන් ඇසුවේ නැත. නැහැ. හොඳටම ෂුවර්ද? මට හොඳටම ෂුවර්. එයා එක්ක කසාද බඳිනවා කියන්නේ හොඳ කෑම වේලක් කාලා බඩ යන්න බොනවා වගේ වැඩක්. කිසිවක ඕගේ උපමාවට සිනාසුනේ නැත. මේ අසරණකගේ ජීවිතය සම්බන්ධ තීරණාත්මක කතාවකේ.